ඔයාට පිස්සුද අයියා නොදන්න මිනිහෙක් ගියස් දාගන්න අනේ නන්දේ ඔයාට පේන්නේ නැද්ද මේ මිනිසා වයසක මිනිස්සේ අනිත් එක ඒ සියා අපේ තාත්තා වගේ ඔන්න 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 තව පිස්සුව කොළොඩ ගහගත්තා දැන් ඔයාගේ තාත්තා වගේ වුණාට ඔයාගේ තාත්තා නෙමෙයිනේ කවුද හොරෙන්ද කියලා අනේ නෑ ඒ මිනිසයා හිටපු විදුහල්පති කෙනෙක් කොහොම හිටියට විදුහල්පති කෙනෙක් ඕ දැන් බැරුවක ඒ මිනිසයා කිව්වොත් මම හිටපු ප්‍රසිද්ධ දොස්තර කෙනෙක් කියලා ඒත් විශ්වාස කරනවා අනේ මන් නිකම්ම පිළිගත්තේ නෑ නන්දේ එහෙනම් ඒ මිනිසා මට ඇඳුම් පොත පෙන්නුවනේ මේ උපැන්න සාහිතක ඩෙන්ටි කාඩ් හදන මේ රටේ ඔය වගේ මේ එකක් හදන එක මහලුක දෙයක් නෙමෙයි ඔයා මොනවා කිව්වත් ඒ මිනිස්සු හරි අහිංසකයි ඒකේ මිනිස්සුගේ මූණ දිහා බලපුවම මට කියන්න පුළුවන් මිනිස්සුන්ගේ මූණ දිහා බලලා මිනිස්සුන්ව තේරුම් ගන්න බෑ ඒකව තේරුම් ගන්නවා ඒකව තේරුම් ගන්නවා අනේ කේන්ති ගන්න එපා නන්දේ ඒ සීයා මෙහෙ ඉන්නවා කියන්නේ ටික දවසකටනේ එයාගේ පුතා ඕස්ට්‍රේලියාවෙ ඉඳලා ඇවිල්ලා යාවි එක්කන් යනකන් විතරයි අනේ දැන් එතකන් අපි කොහොමද මේ මොන්ෂිය අපි ගියස්සදාගෙන ඉන්නේ ගියස්සට ඉන්නේ නැහැ ඒ ස්ටෝප් වෙන් ඉන්න කියලා මට ඒ මිනිස්සයාම කිව්වා ඕ අනේ නන්දේ ඊට වහලක් නැති උගත් මිනිස්සෙකුට ටික දවසක් හරි උපකාර කරන්න තියෙන එක ලොකු පිනක් නේ නන්දේ ඈ මට විතරක් නෙවෙයි අපි හැමෝට මේක ලොකු දෙයක් අපි හැමෝ මේ පිනේ කොටස් කාලෝ අනේ කවුද තාත්තා ඇවිල්ලා ඉන්නේ සීයා? අල්ලන්න නෑ පුතේ. ඔය අර දවසක් කියපොද දැන් ඇත් වෙන්න පටන් ගන්න තියෙන්නේ. දැන් දන් දීලා ඉතර නතර වෙන්නේ නෑ. පිටකටේ නවත්ත ගන්න පටන් ගන්න. අනේ තාත්තා කියන්නේ ඔක කවුද සීයා? තාත්තා දන්නේ කෙනෙක්ද? අල්ලන්න නෑ පුතේ. අම්මා දෙකල තියෙන අදයිලු. ඒ උනාට පෙන්ෂන් ගියේ ප්‍රින්සිපල් කෙනෙක්ද? ප්‍රින්සිපල් කෙනෙක්ලු? හ්ම්. ප්‍රින්සිපල් කෙනෙක් මොකද මේ තැන් තැන් වෙවිලා ඕම ඉන්නේ? ළමයි එයාව ගෙදරින් පන්නනවා. ඔය ඕස්ට්‍රේලියාවේ ඉන්න කියන පුතා එනකන් තමයි ටික දවස් මෙහෙ නතර වෙනවා කියලා කියන්නේ. අනේ තාත්තේ අපිට ඕව විශ්වාස කරන්න පුළුවන්ද? අපිට විශ්වාස කරන්න බැරි වුණාට අම විශ්වාස කරනවනේ. ඒක හරි භයානක වැඩක් නේ. අපිට භයානක වුණාට අම්මට භයානකද කියන්නේ? තාත්තට ඉතින් හැම දෙයකම කියන්න මොනව හරි තියෙනවා. කියන්න මොනව හරි තියෙනවා තමයි. මේ මොකක් හරි ඒ රාෂ්ට්‍රක අපලයක් පළ දෙන්න යන්නේ. නැත්නම් මෙහෙ වෙයියේ. මාත් එක්කම කාර් එක එන්න තිබ්බද? මං අත් එක්ක එනවට ඔයා දැන් කැමති නෑනේ. මං එහෙම කතාවක් කවදාවත් ඔයාලට කියලා නෑනේ. පහෙන් ඔරෝනි කියන්නේ. කියන්න තියෙන දේක් ඔෆිස් එකේ කියන්නේ නැතුව ඇයි මෙහෙට එන්න කියලා කිව්වේ? ඔෆිස් එකේ හැමෝටම අපි දෙන්නගේ වෙනස දැන් හොඳට තේරෙනවා මලින්ද? ඒක අපි දෙන්නටම හොඳ නැහැ.
මාට එන්න කියලා කිව්වේ. ඔයා ජොබ් එකෙන් රිසයින් වෙන්න යනවා කියලා නිමාලි මට කිව්වා. එහෙම අදහසකුත් තියෙනවා. ඔයාට මේ ජොබ් එකේ හොඳ සැලරි එකක් හම්බ වෙනවා. තව ටික දවසක් හිටියොත් හොඳ ප්‍රමෝෂන් එකකුත් හම්බ වෙයි. ඒකින්ද අලුත් තැනකට ගියොත් අපරාදෙනේ. ඔයා ජොබ් එකකින් අයින් වෙන්න හදන්නේ මං හින්දා නම් ඔයා හැම කරන්න එපා. මං ජොබ් එකකින් අයින් වෙන්න. මං අදවට එන්න කියලා කිව්වේ ඒ ටික කියන්න. වයසට අමාරුවෙන් වගේ හිටියට වැඩ කරන්න ගත්තාම සීය යකා වගේ. කරදරයකුත් නැහැ. පඩියක් ගෙවනවා කියලා අපි කන බොන ඇටියකට කෑම ටිකක් දුන්නාම හරිනේ. සීයට හොඳට ඉංග්‍රීසිත් කතා කරන්න පුළුවන්නේ. අම්ම කිව්වේ. එයාට ජපන් පුළුවන් වුණා නම් මං කොහොමරි ජපන් ඉගෙන ගන්නවා. තරින්ද අයව තාම අමතක වෙලා නෑ වගේ. වෙලාවකට මතක් වෙනවා නංගි. මතක් වෙන වෙලාවට ජපානයට ගිහිල්ලා මට බෙල්ල මිරිකන්න හිතෙනවා. අර සීයාගේ වයසත් එක්ක එයාට ඕම ස්තූපේ බිම නිදාගන්න හොඳද? හොඳ නැහැ තමයි. මොකද සිමෙන්ති පොළොව සීතලයි, අනිත් කරාට හීතල හොලඟකුත් එනවා. ඒක තමයි යක්කේ සීතලක් වතල්ලු. එයාගේ වයසත් එක්ක වැඩේ නම් සීරියස් වෙනවා. මේ අපි අර සාලේ නිදාගන්න දෙමුකෝ. සාලෙන් දාගන්න බෑනේ, සචිත්‍රෙන් දාගන්න ඕනි. මේකම තමයි යාට සාලෙන් දාගන්න දෙමු කිව්වේ. එතකොට අක්කේ බය වෙන දෙයක්වත් නැහනේ. මොකද බය වෙන්නේ? ඇයි යන්නේ? තාත්තෝ ඒ සීයාව අපි මේ තියාගන්නට අකමැති. එයා හොරෙක්ද කියලා දන්නේ නැහැ කියලානේ. ඒ සීයා ප්‍රින්සිපල් කෙනෙක්ලු. එයාගේ පුතා ඕස්ට්‍රේලියාවෙන්ද එනකම් විතරලු මේ ඉන්නේ. පුතාවට පස්සේ අපේ තාත්තට හොඳ සලකයි. ඔය කතාව මම තාත්තට කියන්න ගිහලා හොඳ බැනුමකුත් අහගෙන ඉන්නේ.
අපු එහෙනම් ඔයා ওই සාලේ නිදාගන්න කතාව කියන්න එපා. ඔයාට ගුටි කන්නත් වෙයි. තමුසේ මොකද මේ ඉරිපති දන් කරන්නේ? මට සමාවෙන්න මහත්තයෝ. මට ඇහුනේ නෑ මහත්තයා දොර අරිනවා. මට කොතනම නිින්ද ගිහින් හිටියේ. දැන් මට කියන මොකද තමුසේ මෙතන කලේ කියලා? ආයි ආයි ආ. මම මෙතන ඉඳාගෙන හිටියේ ආනස්සාවට මහත්තයෝ. ආසාව. ඕ. මේ අපි ඕ මහත්තයෝ මහත්තයාගේ. ඔයි රෑට හොරෙක් දොර හරින්න આવොත් මම මෙතන හරහට නිදාගෙන ඉන්න හින්දා දොර හරින්න බෑනේ මහත්තයෝ. මගේ ඇඟේ හැප්පෙනවා. එතකොට මට හැරෙනවා. ඔයි හොරු ප්‍රධාන දොර අරගෙන ඉන්නේ. එන්නේ කුජනේ ලොලින් එමු නැත්තම් ඔහලි සිවිලිම ගලවලා යන්නෙත් එතනින්. තමුසේ මෙතන නිදා ඉඳලා වැඩක් නැහනේ. තේරෙන්නේ නැද්ද? මට ඒක තේරුම් ගියේ නෑ මහත්තයෝ. මේට පස්සුවත් මොකක් හරි කරනවා නම් අපෙන් අහනවා. නැත්නම් අපේ නෙවෙයි බිල්ල ගාලේ යන්නේ. අනිත් දවසේ මම මොනව හරි කරනවා නම් මහත්තයාගෙන් අහලම කරන්න. අනිත් දවසේ තමයි මම බලන මගේ මූණ මෙතන වැදුනා නම් දස් සෙට් එක බිමනේ. උදුම ප්‍රින්සිපල් ලගා. ඒක නෙමෙයි මම අපේ ගෑනට කියන්නේ. අම්මි තමුසේ මට කියනවා තමුසේ ඉස්කෝලේ ප්‍රින්සිපල් නැත්තම් මොකද ආරයද? මාගේ ප්‍රින්සිපල් වැඩි මහත්තයෝ. ප්‍රින්සිපල් කියන්නේ මොබරුනේ? අප්පා මාර බඩගින්නක් ආවනේ. මේ වෙලාවට හිතෙනවා ඇයිද ඉපදුනේ කියලා. ඇයි? නැයිදි බඩගින්න නැති මනුස්සයෙක් කියලා එකදුනා නම් ප්‍රශ්න ගියා කඩුද? මොනාද ඉතින් දැන් ඔය අඩු වෙන ප්‍රශ්න? පළවෙනි එක කෑම වලට යන වීදම අඩු වෙනවා. දෙවෙනි එක කෑම කාලා හැදෙන ලෙඩ වලට බෙහෙත් ගන්න යන වීදම අඩු වෙනවා. එතනම කොච්චරද? තමු කතා කරොත් කතා කරන්නේ සල්ලි ඉතුරු කරන එක ගැන. ඉන්නාට ඉතුරු කරපු සත පහක් නෑ. මේ කෑමට තමයි මගෙන් වැඩිපුරම ගිහින් තියෙන්නේ. ඒක කියන තමන් අත කොඩිම තියෙන්නේ. කොහෙද? මේක ඔයාට නෙවෙයි. මං හිතුවා මට කිය. මේ ඔයාගේ පිඟානේ නෙවෙයිනේ. එනකම් අර සීයට දැන් මට ඉස්සෙල්ලා එයාට බෙදුවා. ඒ කියන්නේ මාව දෙවෙනි තැනට වැටිලා. ඒ මිනිහා වැඩි හිටියෙක් නේ නන්දේ. අපි වැඩි හිටියන්ට සලකන්න එපා. මම මේ ගෙදර ගෝමූලිකයා. බොරුවට රණ්ඩු කරන්න හදන්න එපා. ඉන්න මං ඔයාට බෙදලා දෙන්න. ඒ වුණාට ඔයා කරපු වැඩේ කැතයි. මම මේ ගෙදර ගෝමූලිකයා. ඔයාගේ ස්වාමියා. සීයේ 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 උදේ අර සීයා නැහනේ. ආ මං පොඩ කඩේට ගියා. ඈ
ඒක කොට කරේයි. මොකද මේ මාසෙ කඩේ යන්නේ? පොඩි බඩේ ගින්නක් ආව. මාළු බංගෙට ගින්නේ. පිස්සුද? මේ මාසෙ කඩවල් ගන්න යවන්නේ. හරි ඉතින් නිකන් ගෙදරට ලැයින මාසෙ කඩේ පොඩ්ඩක් ගියම්බුද වෙන්නේ? මේ නොදන්න පළාතක පාරවල් වල යන්න ගිහින් මේ මාසෙට මොකක් හරි කරදරයක් වුණා? කරදර කරගන්නේ මාසෙ පොඩි බබෙක් යාමේ. සචිත්‍රමේ ඒ මනුස්සයා වයසක අහිංසක මිනිස්සෙක්. අපි ඒ මනුස්සයව පරිස්සම් කරන්න ඕනේ. ඒ මනුස්සර මොකක් හරි කරදරයක් වුණොත් එහෙම අපි වග කියන්න ඕනේ. මේ කවුරුත් ඊට පස්සේ ඒ මනුස්සයව තැන් තැන් වල යවන්නේ නැහැ මගින් නාහ. තේරුණානේ? ඇවුනානේ. කොහෙවත් යවන්න එපා. දැන් අපිවත් පරිස්සම් කරන්නේ නැහැ ඔය විදිහට. මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. මම ඔය ප්‍රශ්නේ ප්‍රශ්නයක් විදිහට හිතේ තියා ඉන්නවා. ඔබ පුළුවන් තරම් ඕක කඩේ යවපන්. මම මලින්දට පැහැදිලි කරලා කිව්වනේ මලින්. මෙයා මගෙත් එක්ක තරහ වුණාට කමක් නැහැ. හැබැයි යාගේ අනාගතය අඳුරු කරගන්නවට මං කැමති නෑ කියලා. මොකද මලින්ත කියන්නේ හරිම හොඳ මිනිස්සෙ. මට තේරෙන විදියට නන්දිරිනි මෙතන තියෙන අනවබෝධි සම්බන්ධ ප්‍රශ්නය. මං ඉතින් යාට අවබෝධ කරලා දුන්නනේ. වැරද්ද කරයි කියලා හිතන කෙනාම අවබෝධ කරලා දුන්නට කවුරුත් පිළිගන්න ලෑස්ති නෑ. හින්දකෝ මං යාට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නම්. ඒ වුණාට නිමාලි මලින්ද මං හින්දා රස්සාවෙන් අස්වෙන්න යනවා නම් මේක මොන මූඩකමක්ද? එයා ඔයාට තියෙන ආදරේ වැඩිකම නිසා එයාට ඔෆිස් එකේදී ඔයාව දකිනකොට දුක ඇති. ආදරේ කරන ඕන කෙනෙක් එහෙමනේ දිරිනි. ඉතින් අනේ මනුස්සයෙකු නම් තේරුම් ගන්න එපැයිනේ. මං එයාට කිව්වනම් මම වැරද්දක් කරලා නැහැ කියලා. ඒ වැරද්ද ඔප්පු කරන්න සාක්ෂිත් නැත්තම් මොන මෝඩයද එහෙම පිළිගන්නේ? ඔයා නිකමට හිතන්න නිවාලි. අපි දෙන්න කසාද බැඳලා ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔයාට කියනවා ඔයා දිලිනව කසාද බැඳලා ඉන්න කලින් මං දිලිනව කසාද බැඳලා හිටියා කියලා. ඔයා ඒක පිළිගන්නවද? එම පිළිගන්නවා නම් ඒක මහා භයානක චරිතයක් නේ. එහෙම හිතන්න එපා දිරිනි. මෙතන තියෙන්නේ ආදරේ වැඩිකම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඒක නෙවෙයි. ඔයා දැන් ඉස්සර වගේ රැයට මලින්තට කෝල් කරන්නේ නැද්ද? හිතමන ආපු උනාට පස්සේ මං එයාට කතා කරන එක නැවැත්තු. එහෙම කරන්න එපා දිරිනි. ඔයා වෙනදා වගේම එයාට රැයට කෝල් කරන්න. මං හිතන්නේ එතකොට යා කතා නුකරින් එකක් නෑ. මං කොහොමද නිමාලි එහෙම කෙනෙක්ට බලෙන් කතා කරන්නේ? ආදරේ නිසා ඔයිට වඩා ලොකු කැපකිරීම කරන්න වෙනවා දිලිනි. ඔයා මං කියන විදිහට කරන්නකෝ. බාරත් එහෙම කරොත් අපි දෙන්නගම බෙලි දෙක ගලවලා මොකද ඒක අපේ අතරදී. ඕක අර 100ට ගෙනාවේ. ආ 100ට? මම ඒක මට කියේ. ඔය කොල්ල පස්සේ බලන්න යන හදන්නේ පහළ. කොහෙන් හරි සල්ලි දාලා ඔක් කරමු. ලොකු දෙය හරි පොඩි දෙය හරි තමයි කරන්නේ. අපි අපේ පවුලේ අය ගැන බලනවා වගේම අපේ පවුලේ පිටින් ඉන්න අසලන මිනිස්සුන්ටත් පුළුවන් පුළුවන් හැටියට උදව් වෙන්න ඕනේ.